ය තුන් සේප පනහට දෙනෙනවා කියනවා මමනම් නිකම්ම දෙනවායි කිය ඇවිල්ලා දැන් පෝර නාඩගම කාබනිික පොහොර නාඩගම කරලා ඇවිල්ලා අවසානෙදි මොකක්්ද කරලා තින්නේ. මෙච්චර කාලයක් තිවිච්ච පොහොර සහනාධාරය කපාහැරීම තමයි මේ සිද්ධ කරලා තියෙන්නේ. කෙලින් කියන්න මහත්තයෝ ගොවීන්ට පෝර නිකන් දෙනවා කිය ඇවිල්ල පෝර සහනාධාරය කැපුව නේද? රටේ මාස හතක් නටපු නාඩගම අවසන් කරන්නට යෙදුනා නටපු නැටුමකුත් නෑ බෙරේ පළුවකුත් නෑ කිව වගේ. පෝර සහනාධාර තුන් සය පණහටතීපු, පෝර සහනාධාරය තුන් සය පණහට නෙවෙයි. අයි අතුන් සය පණහට සහආධාර දෙන්න කිව්වට. මම නිකම්ම පෝර දෙනවා කියලා ආපු ගෝටාභය නන්දසේන රාජපක්ෂ මහත්තය අද වෙනකොට, කාබනික පෝර නාඩගමත් එසේ නිමාාව කියල තමයි අපිට සහන් කරන ීද ආ්ඩුව අපි මගේ පාල්ිමේන්ත දකිව ආඩුව කාල කාලට විධ නාඩගම් නටනවා. ඔයි චන්ද කාලෙට නයි නාඩගම නැටුවා. ඊට පසෙතිිකක්කල් යනකොට පැනිි නාඩගම නැටවා කොරෝණාවහම අවසානදි කාබනික නාඩගම නැටුවා. දැන් කාබනිික නාඩගමත් අද අවසන් වෙනවා. මතකොට මේ ඩොර් හින්ගේ නිසා තමයි ඇතරම පෝරගනය එක නතරකරේ හදිසිම. එකල කියනව ප්‍රතිපත්ති ප්‍රකාශනය අප අවුරුදු මේ ක්‍රියාත්මක කරනවා කියලා තිබුණ අපි හරිත කෘෂිකර්මාන්තයට යනවා කියලා තිබුණ කියලා. දැන් අවුරුදු දහයකින් ක්‍රමාණුකූලව සිද්ධ කරන්න ති විච ාබිනිික වගාව දිරිගැන්වීමේ වැඩපිළිවෙල ඩොලර් හිගේ නිසාම ආර්ථික අක්‍රමිකතාවේ නිසාම ආකාරයක්ෂම ආර්ථික පරිපාලනයේ නිසාම කඩාගෙන වැටිෙනකොට පෝරගෙන්න්නනක නතර කරා. දැම් පෝරගෙන්න්නන එක නතර කරලා ජනාධීපතිවරයා කියපු ප්‍රකාශ ගැ පොඩ්ඩ අවදානයමු කරන්න. මොන්නම හේතුව නිසා වත් නැවත වතාවක් මේ රටට රසායනිෙක පෝර ගේෙන ඉඩ දෙනෙ නෑ කිව්වා. විවිධ විධ බලපෑ මෙෙනකොට කිව්වා මේක කරන්න බැරියා ඉන්නවන මෙතන යන්න අපි රසායනෙක පෝර ලංකාවට ගේන්න ඉඩ දෙනෙ නෑ කියලා අමාත්‍යවරයා කිව්වා ජනාධිපතිවරය කිව්වා පාර්ලිමේන්තුව සපත කරා. එවගේම ජනාධිපතිවරයා ලංකාවෙදි විතරක් නෙවෙේ. ලෝකේ සමුලු කීපයකටග හිල්ලා. ප්‍රකාශ කරා ලංකාව ලෝකයේ රසායනික, ද්‍රව්‍ය භාවිතා නොකරණ කෘෂිකර්මාන්තය කරන ලෝකයේ පළවෙනි රට බවට පත් කරනවා කියල කිව්වා. කලින් කටින් බතල කොල හිටවන වගේ ඩක්තමයි යුුණේ. අවසානදි මොකක්ද වුණේ. දැන් කියනවා. අපි සහනාධාර දෙනෙ නෑ නමුත් පෞද්ගලිකංශයට පෝරගෙන්වීම සඳහා අවසර ලබා දෙනවා, කෘමිනාශක, දිලීර නාශක සහ පොහොර ලබාගේගැනීම සඳහා අවසර ලබා දෙනවා ෙලේකත් කියෙනවා ශාක පෝෂක අපි මේ හරිත කෘෂිකර්මාන්තයෙන් ඉවත්වෙන නෑ කියලා. පෞද්ගලිකංශේ පාසුත්තියනෝ රජ පාසුත්තිේ නව පෞද්ගලිකංශයේ පාසල් වැලට යන්න කරමතියට පෞද්ගලික මේ මොන විහිළු කතාවක්ද කියන්නේ. හරිතකෘෂිකර්මාන්තය කියන්නේ මොකක්ද දැගතකොට හරිතකෘෂිකර්මාන්තය රජයේ ප්‍රතිපත්තියයි කියලා කියනවා එතකොට රටේ මේ කොල පාට ගස් තමයි වැවෙන්නෙ ොහොමත් මේ සියලුම දේවල් හැබැයි තිං මේ මේ බොරුව මොකක්ද මේ කරපු බොරුව මොකක්ද කවුරු වෙනුවෙන්ද මේ බොරුව කරේ. එතකොට මාස හතක් ගොවිජනතාව අමාරුවේ දාලා ගොවිජනතාවගේ වගාව විනාශ කරලා දාලා ගොවි ජනතාවගේ වගාවේ අස්සෙන් අඩුවීම නිසා පාරිභෝගික ජනතාවට අධික මිලට බාන්් එලෝලු මිලදී ගන්න තැනට පත් කරලා. මේ රටට කරපු විනාසට කෞද දැන් වග කියන්නේ. මා සහතක් නට ඇවිල්ලක් දැන් කියනවා දැන් අපි ආ පස්සට හරනවා කියලා මන් දැක්ක දැන් ෆිස්බුක්් එකේ දාලා තියෙනවා වෙලාවට මේ ලොක්කා මිසයිල්ල යව ඇත්ත නැත්තම් මසයිලය ඇත්‍රවස් කරගන්නවා මේ යන විදියටට ගියොත් කියලා. ඒක තමයි කතාව. කොහොම වුනත්? මේ ඩොලර් හිගේ පියවගන්න මේ නවත්වපු රසායනික පොහොර. ජනතා උද්ඝෝෂණ විශේෂයම සමගි ජන බලවේගේ අති දැවැන්ත ජනතාවක් කොළඹට ගෙනෙල්ලා. ජනතා ආණ්ඩුවට බලකිරීමේ ප්‍රතිඵලයක් හැටියට ආණ්ඩුව දවස් හයක් යනකොට, දවස් පහෙන් ීන්දුව ගත්තා, අද දවස් හත්වනි දවස වෙනකොට අද වෙනකොට තීන්දුව ආපස්සටමා අරගත්තා. අපි කියන්නේ. මේ සේරම දේවල් කරන කං. රටේ විනාශ කරපු මුදල නට්‍රජන් පූරගයෙන් ඒ පෝරගනීම සඳහර හා සිද්ධ කරපු මහා මංකොල්ලයට මහා දූෂණයට මහා හොරකම් කිරීමට රටේ සල්ලි වියදම් කරේ. එතකොට අසූචිනවගේෙන් ඩොරු මිලියන ගණනාවක් වියදම් කරලා. රටටගෙන ඇල්ල ර අ කොන්ද රතේ කොන්ද කඩාගෙන. චීනට යටවෙලා චීන තානාපතිකාරයාලේ කියන කියන විදිහයට. ඒකේ නැවත නැවතසාම්පල් අරගෙන. බැසිලස් සහ ඒ ඒර්වනියා වෛරස් මේ බැක්ටීරියා තියෙන. ඒ මේ පෝරතගේ රට ඇතුළට ගන්න හොයිතරන් අං උත්සා කරාද. රටේ නිලධාරෙන් කෙලිින් හිටියේ නැත්තන්ං. අද මේ වනකොට ඒ පෝරටිපේ රටේ බිම ඇවිල මේ බිම විනාශවෙලා. තවමත් නැව හරරියාකාරව හරවගඩ යවන්න බැරිවෙලා තියෙන. වමත් කියනවා යිත් මේ නව අරගෙන ගිහිල්ලලා ආයිත් පරිීක්ෂා කරලලා අයිත්ගේෙන් අසර දුන්න කියලා. ඒක යවාගන්නවත් කොඳ පනතියනකමක් නෑ. ඒ විතරක් නෙවෙයි. මේ රටේ කෘෂී නිෂ්පාදන සඳහා කියලා අයවහෙන් වෙන් කරනවා. පියල් ියන තිස් පන්ඳාක් දැනටමත් අපි කරල තිෙනවා කියවා. සවබාගගේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සඳහන් වයේ මේ බරපතල සංවාධයකින් පසුව. ඒ නිසා මේ දිගුකාලී අරමුණුමත ක්‍රියාත්ම කරන්න රසායිනික පොහොර සහනාධාරය වෙනුවට. දෙදා ශසයක විසිතක මහකන්නේ සිට සෑම ගොවියකුටම තම ගොවිතම කරගනීම සඳහා ගනසා දීර. කාබනිික පහොර නිෂ්පාදනය කරගන්න සහ ආරම්භකිරීමට ව්‍යාර. රුපියල්මලියන තිස් පන්දාාහක් වෙන් කරනවා කියලා. කජුවට ද කොස්සට දුරුපියල් මලියන තිස් පන්ඳදාහක් වෙන් කරනවා කියනවා. තවත් රුපියල් මලියන හාරදාහක් වෙන් කරනවා කුඹරුවර වල්පළගැලවීම සඳහා ගොවිීන්ට සිද්ධ වෙන කරණ සඳහා. අපි මේ බැලවා අයවැය පොතේ. දැ මේවා අයවැය කථාව තිබුණා. හැබැයි අයවැය පොතේ ඇමුණුම් වල මේ රුපියල්මලියන තිස්බාන්ධහක් වෙන් කරපු ැක් නං අපට හොයාගන්න බැරි වුුණ එතනත් කරන තිඉන්නේ. පෝඩාාව. එතකොට මේ තුන්සිය පනහට දෙන්නම් කියල ඇවිල් අයිය තුන්සිය පනහට දෙනවා කියනවා මම නම් නිකම්ම දෙනවායි කියන. ඇවිල්ලා දැන් පෝර නාඩගම කාබනික පොහොර නාඩගම කරලා ඇවිල්ලා අවසානෙදි මොකක්්ද කරලා තින්නේ. මෙච්චර කාලයක් තිවිච්ච පොහොර සහන ආධාරය කපාහැරීම තමයි මේ සිද්ධ කරලා තියෙන්නේ. කෙලින් කියන්න මහත්තයෝ. ගොවීන්ට පෝර නිකන් දෙනවා කියල ඇවිල්ලා. පෝර සහනාධාරය කැපුව නේද? නිකම්ම නිකං කැපුවනම්කමක් නෑ ගොවියෝ බිමටවට්ටල පැදුරෙනුත් බිමට වට්ටල පෝර සහනාධාරෙත් දැන් කපල දාලා තියෙනවා. දැන් ගොවිය රවට්ටල මේ සහනාධාරත් නැතුව පරිපූරකාස්ෙමයේ තුත් නැතුව මොන විදිියකින්වත් ගොවියට සහන සලසන්න ක්‍රමයක් නැති විදියට තමයි සකස් කරලා තියෙන්නේ. එතකොට? ැල් ලෝකවෙලඳ පොේ යුරයා ටොන් එකක් ඩොලර් පන්ස අනුවක් වෙනවා. ලංකාවට යුරයා කිලෝ පනහක්ගන්න ඩොලර් දහ දාහක් යනෝ. රුපියල් දහදාහක් වෙන පෝරමිටියක් දාගන්න. එතකොට මේ මිලට කුම්ඹරුවලට දැ යුර අතික දාගන්න පුළුවන් වේවිද. ගොවි තැනට දාගන්න පුළුවන් වේවිද. ගොවියට ගොවි අට හම්බෙන මිලක් එෙක්ක මේ කුම්ඹරුවලට මේ මිලට දහදාහක් දීල යුරයා මිටියක් දාන්න පුළුවන් වෙද. එතකොට තේපෝර. පෝරකිලෝ පනහ මටියක් හයිදහස් දෙසය පණහක් කෙනෝ මේ වෙලාවේ. හයිදස් දෙසය පණහක් වෙන පෝර මිටියක මිල තිබුණු මිල වගේ දැම් මේ දෙගුණයක් ි වෙලා තියෙන්නේ. දළුකිලෝ දළු කිලෝ එක තාම සී අයි. ඩොලල් එක නගිනවා ලෝකෙ ඩොලරක අලංකාව ඩොලර එක ොම අමාරුවෙන් තදකරගෙන තියාගෙනන්නවා අරුපියල පල්ලහට වෙනවා. ඒකත් එ අපේ තේගවියට හම්බේ නිරුපිය සීයයි. අක්කර කාලක් වවන ගොවිීයට මේ. අයදාහස් දෙසය පනහේදා තේපෝර දාලා තේදළුටික අදව ගන්න තේදලු ික කඩල අත්තම් ටිකක් දීලා වල්නෙලන්නත් කියා හරි වියදංකරයි පස්සේ රුපියල් විස්තිිස්දාහකට වඩා හම්බෙන්න ඇතකොට මේ තේගොවිය. අක්කර කාලේ භාග කරන තේගොවිය සම්පූර්ණින් මනාතයි. ඒ විත රක් නෙවෙයි. අක්කර පනහ සීය තියන කුඩා තේවතු මධ්‍යම ප්‍රමාණය තේවතු හිමිය සියලු දෙනාම මේ වෙලාවේ මේ පෝර මිලත් එක්ක සහ. දලුවල්ට ලැබිෙන මලත් එක්ක පෝර් තේකර්මාන්තයක් විනාශවෙල යනෝ. තැන් එතකොට මේ ලංකාව තේකර්මාන්තය විනාශ වෙනකොට. ලංකාවති විච්ච සිලෝන්ටී නාමයටම කොද වෙන්නේ. කෙන්ියාව ඉතාමත්ම වේගේ නිස්සර ටයන. චීන ඉතාමත්ම වේ නිස්සරහට යන ලකතේවෙද පො එතකොට ලංකාවේ තේවලඳ පුොල විනාශ කරලා මේ රතවල් වලට ඕන විදිහට ඉස්සරහටයන ඉ දහදලදීලා ලංකාවේ තේකර්මාන්තයක් සුද්දා පටන්ගත්තු තේකර්මාන්තයත් විනාස කරලා තමයි සෞභාගේ දැක්ම අවසානයේදී රටේ ජනතාවට සලකන්න කියන අපිට කියන්න පුළුවන්. එතකොට දෙම පුද්ගලිකංශයට පෝරගන්න කියලා අවසර දෙන්නේ. ඉති ආණ්ඩුව පවග ද වසල ෙනැව ණ්ඩුවට ෙනල් හනන් සහ ධර නොදීන පුුවන්. ොකද මේ පුද්ගලි ංශයටක ඉන්න දනවා කියලා කියන්නේ. ඒ කියන්නේ සාටක පෝෂකද මේ නැවතවතාව ගන්න හ දන්නේ. ඒ කියන්නේ මේ වෙලා වෙත් නැවතවතාව මේ පහුගේ දවස්වල කරා වගේම ශාකපෝෂක කිය කිය කිව් අට සාටක පෝෂණයක් තමයි මේ වෙලාවෙත් කරන්න සූදානම් වෙන්න කියලා අපට පැහැදිලිව සඳහන් කරන්න වෙනවා. එතකොට මේ පැම් පයට ගැස ට්‍රිවස් කරා. කුෂිකර්මාන්තයේ ගැස පැෑම් පයිඩ වෙනස් කර. ැසත් ගහපු නිලධාරින් ගෙදර ඇව්වා සභාපතිල එලෙව්ව රස්සීම්බලි. ලේකම්ලට අස්සල යන්න කියලා කිව්වා. මේක නාඩගමක් නෙවෙයිද. එතකොට මේ වෙලාවේ අර ඉදියාවෙන් නයිට්‍රක් පහර ගෙනෙල්ලා ඒ දියර පොහර ගෙනෙල්ලා ඉන්දියාවේ තරයට පරීක්ෂණ කරපු නැති පෝර ගෙනෙල්ලා. අපේ ගොවිීන්ට වෙන හානිිය. ඒවලට වෙන ඒවලින් අපේ වගාවට වෙන හානිිය කෞද හානිපූර්ණය කරන්නේ ඒවි රක්නමිය අපි සල ක බලමු. මේ මාස හතට වෙච්ච රටට වෙච්ච හානිය. ගොවියට වෙච්ච හානිය. ගොවීන් පාරටගෙන ඇපු එක. ගොවින් පාරටවිල්ලා ඩඩිය කඳුලු වුගුරගෙන කොළඹ ආපු, මේ සියලු වෙල මේ සියලු වන්දිය ගෙවන්නේ කවුද. තමන්ට ආපු හිතළුවක් විදිට. එක පාරට පිස්සු තීරණ ක්‍රියාත්මක කරලා ඒ පිස්සු තීරණවල වන්දිය. ජනතාවගේ කරමතින් යවපු එක හරිද. මං කියන්නේ ගොවි ජනතාව, වහාම අධිකරණය වෙත යා යුතුයි. තමන්ට මාස හතක තමන්ගේ ගොවිබිම් විනාශ කරල දාලා. ගොවිබිම් මුඩුබිම් බවට පත්කරල දාලා. ගොවිය අන්ත දුක්ඛිත හිගන තත්වට පත්කරන්න වැඩකරපු මේ ආණ්ඩුවට විරුද්ධව ගොවි ජනතාව අධිකරණය හමුවට ගිහිල්ලා. මේ වෙනුවට වන්දි ලබා ගන්නට ඕනි. මේවත් තීදු තීරණ ක්‍රියාත්ම කරන්න ගිය කියපු සියලු නිලධාරීන්ට. සියල්ලූ තීන්දු තීරණවලට අනදීපු. කියියල දශපාලන අධිකාරයට විරුද්ධව ීති ක්‍රියාත්ම කරන්න ඕනු කියන කාරනාවත් මං මේ වෙලාව සඳහන් කරනවා ආණ්ඩුවේ ස්ථාවරයමොකක්ද ආණ්ඩුවේ ස්ථාවරය තමයි. ලෝකයේ රසානික පොහොරවලින් තොර පලමු රට බවට පත්කිරීම තමයි අපේ ස්ථාවරය කියලා අණඩුව කිවේ. රසායනික පෝර ඇතයක්වත් ලංකාවට ගේනි නෑ කියලා කිව්ේ. ඉතින් ඒස්ථාවරය වෙනස් කරලා ආ්ඩුවගේනිනෑ පෞද්ගලිකාංශයට විතරක් ගෙන දෙෙනවා කියලා සහනාධාරයත් කපල හරිතකෘෂිකර්මාන්තය කියනවන ඒ මො බිහිලුවක්ද අන්නතින් ඒකඉති මො මොන මොන කුණ හබ අද කියලා විතරයි යන්නදී.